හිතවත් මිට්ටුවනි, අපේ රටේ ඉන්න බහුතරයක් විශ්වාස කරන කාරණයක් තමයි සාමාන්‍යයෙන් තමන් ජීවත් වෙනකොට මැරෙනවයි කියලා හිතලා ජීවත් විය යුතුයි කියන කාරණේ. මොකද එහෙම කරන කල්පනා කරන කෙනෙක් අතින් සිද්ධ වෙන්න පුළුවන් අපරාධ ප්‍රමාණය හොරකම් මැරකම් තකඩිකම් පාඩිකම් ප්‍රමාණය අඩුයි. මිට්ටරුනි, සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලුව සහ දේශපාලුවන්ට කඩ යන පාදඩිය කල්පනා කරනවා තමන් සදාකාලිකව ජීවත් වෙනවයි කියන කාරණේ. ඒ නිසා කොන්දේසි විරහිතව හෘද සාක්ෂියට එකඟ නොවන හොරකම් මැරකම් තක්කඩිකම් කුපාඩිකම් කරලා විශාල ධන සම්භාරයක් හම්බ කරගන්නවා. හැබැයි අවසානයේදී මරණය ලං වෙනකොට ඔවුන් පිස්සො වගේ තමයි හැසිරෙන්නේ. අපේ රටේ බහුතරයක් කල්පනා කරන කාරණයක් තමයි මේ රටේ දේශපාලුව වගේම දේශපාලට කඩ යන බහුතරයක් නීතියට කොකා පෙන්වට හැබැයි අවසාන වශයෙන් ස්වභාව ධර්මයට කොකා පෙන්වන්න බැහැයි කියන කාරණේ. එම නැත්තම් මේ රටේ බහුතරයක් කල්පනා කරනවා නීතිය ඉදිරියේ දේශපාලුව සෙල්ලම් කරාට ස්වභාව ධර්මය ඔවුන්ට දඬුවම් කරනවයි කියන කාරණේ. මේකට ඔවුන් පහුගිය දශක කිහිපය තුළ සිද්ධ වෙච්ච බොහෝ දේවල් උදාහරණ විදියට දක්වනවා. හොඳම උදාහරණ අතර කිහිපයක් තමයි එදා මේ රටේ අහිංසක තරුණයෝ 50,000ක් විතර කොල්ලෝ බල්ලෝ වගේ මරලා දාපු ප්‍රණසිංහ ප්‍රේමදාස අන්තිමේදී කෙහෙල්වත්තේ බල්ලෙක් වගේ තමයි මැරුණේ. ඒ විතරක් නෙමෙයි, පෞගේ කාලය පුරාම මේ රටේ දරුණු විදියට හොරකම් මැරකම් තක්කඩිකම් කුපාඩිකම් කරලා තමන්ගේ දෑතෙත් ලේ තවරගත්තු මහින්ද රාජපක්ෂ අද වෙනකොට අතිශයම දරුණු පිළිකා රෝගයකින් පෙළෙනවා. මිත්‍රවරුනි, අපේ රටේ බහුතරයක් කියන කතාවක් තමයි සාමාන්‍යයෙන් පොලිස් කාර්යය කියලා කියන්නේ ලෙල්ල ගහලා විසිකරන කෙහෙල් ගෙඩියක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් පොලිස් කාර්යය සාමාන්‍යයෙන් යුනිෆෝම් එක ගැලුවට පස්සේ ඔහු ලෙල්ල ගහපු කෙහෙල් ගෙඩියක් වගේ වෙනවයි කියන කාරණේ. ඒ කියන්නේ සත පහකට වටිනාකමක් නැති කෙනෙක් බවට පත් වෙනවයි කියන කාරණේ. අපේ රටේ බහුතරයක් දෙනා මේ කාකි කෝට් එක ඇඳට පස්සේ ඔවුන් හිතන ඔවුන්ට ඕනෑම කුපාඩිකමක් මැරකමක් තක්කඩිකමක් කරලා තමන්ගේ බඩගෝස්තරය හදාගන්න අයිතියක් තියෙනවයි කියලා. මෙන්න මේ වගේ මරාට කැත විදියට කරේකය මේ රටේ නීතිය පාලනය විහිළුවක් කරපු එක් කාලකන්ණි පාදඩියේ තමයි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්තයා. අනුර සේනානායක මහත්තයා මේ වෙනකොට මරුව වැළඳගෙන ඉන්නවා. අනුර සේනානායකගේ ඉතිහාසය ගත්තට පස්සේ සමහර අය දන්නේ ඔහු සින්දු කියපු පුද්ගලයෙක් විදියට. හැබැයි ඔහු සින්දු නෙමෙයි, කිව්වේ බයිලයි කියලා සමහර කලා ශාස්ත්‍රයේ මිනිස්සු කියනවා. කේමකත් දේශබන්දු තෙන්නකෝන්ලත් එක්කම කිට්ටුවෙන් වැඩ කරපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපති නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකත් කරේ පුළුවන් තරම් බලු කුපාඩි මජරි වැඩ. ඉතා විශේෂම මහින්ද රාජපක්ෂ පවුල කරගෙන ගිය බොහෝ හොරකම් මැරකම් තක්කඩිකම් මොහු තමන්ගේ නිල බලය පාවිච්චි කරලා වැහුවා. මේ විදිහට වහපු එකක් තමයි තජුඩින් ඝාතන නඩුව. තජුඩින් මැරුණේ ස්වභාවික හේතුන් මත කියලා තමයි මොහු විතින් සකස් කරපු සාක්ෂි අධිකරණයට සහ අනිත් ආයතන වලට යොමු කරේ. මේ වෙනකොටත් ඒ හොර වර්ණ පරීක්ෂණය කරපු හිටපු මහාචාර්යතුමා අද වෙනකොට බොහොම අහිංසක විදිහට පිළිකාවකින් දුක් විඳලා මැරුණා. ඒ අපරාධයකට සම්බන්ධ වෙච්ච මේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකත් පිළිකා රෝගයෙන් දරුණු විදිහට දුක් විඳලා මැරුණා. විශේෂයෙන්ම තජුඩින් ඝාතන නඩුවට අදාළ නඩුව අවසන් කරලා හිටපු යහපාලන ආණ්ඩුවට බැරුණ දඬුවම් කරන්න. විශේෂයෙන්ම ඒ ආණ්ඩුවේ හිටපු අධිකරණ ඇමතිවරු කැත විදියට ඩීල් දාලා මේ හොරු තක්කඩි බේරගත්තා. හැබැයි මේ වෙනකොට අනුර සේනානායකට ස්වභාව ධර්මය දඬුවම් කරලා තිබෙනවා. අද වෙනකොට බහුතරය දෙනට අනුර සේනානායකගෙන් අහන්න සිද්ධ වෙලා තියෙන්නේ, උඹ ජීවත් වෙලා ඉන්නකම් හොරකම් කරලා මැරකම් කරලා තක්කඩිකම් කරලා නීතිය පාලනය විහිළුවක් කරලා හොරකම් කරපු සියලුම දේ අද අරගෙන යනවද කියන කාරණේ. මිත්‍රවරුනි, දවසින් දවස රට බල්ලට යනවා, බල්ලෝ පාලනයට එනවා. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. එනිසා මේ කාල කන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒකට නායකත්වය දිය හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරටම. මිත්‍රවරුනි, අරගෙන ජයග්‍රහණයක් නැමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සමට ජය.